අලුතෙන් SLT Mobitel Home 4G LTE connection ගන්න අයට වටිනා tab computer සහ data දීමනා. අලුතෙන් SLT Mobitel Home 4G LTE connection ගන්න අයට වටිනා tab computer සහ data දීමනා. Comfort මූඩියෙන් භාගයයි කලක් පවතින අලුත් වෙනුවයි. ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දරන මධ්‍යහන පුවත් විකාශයේ සමගින් ප්‍රථම නවදානෙ පුවත් සිරස්තල වෙත ආර්ථික අරුබුදේ මාගේ නිර්මාණයක් නොවේ ගොඩෙන්න දැඩි තීන්දුව ගන්නා බව ජනපති ජාතිය අමතමින් කියයි ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා මහබැංකු අධිපතිවරයාට දොරෙන් ඉවත් වන ලෙසට ජනපති කියන්නේ නැහැ. පළවන වාර්තා අසත්‍ය බව මාධ්‍ය අංශයෙන් නිවේදනය කරයි. ගෑස් නෞකාවලට මුදල් ගෙවයි. ගොඩබෑම හා බෙදා හැරීම අද සිට තවදුරටත් ඉන්ධන පෝලින් පාරිභෝගිකයින් අතර නොසන්සුන්තා. ටෙස්ට් නායකත්වය ගැන සෑහීමකට පත්වන්නේ නැත්නම් තීරණයක් ගන්න. ඉන්දිය සංචාරයේ නිමකල පැමිණි දිමුත් කටුනායක දී කියයි. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ මැදින් පුරපසළොස්වක පුන් පොහෝ දිනය අදයි. අදට එදී ඇති උතුම් පොහෝ දිනය වෙනුවෙන් හන්තාන සඳගිරි මහසෑයේ නිදන් වසු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය දෙරණ මාධ්‍යාලයේ පූර්ණ මාධ්‍ය අනුග්‍රහය සහිතව අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු ලෝකාර්ථ චර්යාවේ යෙදෙන බුදුරජාණන් වහන්සේ ශුද්ධෝදන පියරජුගේ ඉල්ලීම පරිදි ආර්ය මහා සංඝරත්නය පිරිවරා සිය උපන් බිම වන කිඹුල්වත් පුරයට පළමු වරට වැඩම කළේ අද වැනි පුන් පොහෝ දිනකදී. එහිදී බුදුන් වහන්සේ ශාක්‍යයන්ගේ මාණ්‍ය බිදහෙලීම සඳහා යමාමහ පෙළහර පෑම සිදු කෙරුණා. නන්ද කුමරුවන් මෙන්ම රාහුල කුමරුවන් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කර ගැනීමද මෙදින වූ සුවිශේෂී සිදුවීමක්. එසේම බුදුන් වහන්සේ සඳ කිඳුරු ජාතකය දේශනා කරමින් යශෝදරාවගේ ගුණ වැයුවේද කිඹුල්වත් පුර සංචාරයේදී. මෙම ශාසනික සිද්ධි සිහිපත් කරමින් ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව අද වෙහෙර විහාරස්ථානවලට රැස්ව ආගමික වතාවත්වල නිරත වුණා. බුදු සමිදේ දිලෝවග බුදු සමිදේ මෙතර හන්තාන සඳගිරි මහසෑයේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මංගල්‍ය අද සවස 3ට යෙදෙන සුබ මුහුතින් පැවැත්වෙනවා. බුබුලාකාර ආකෘතියෙන් යුතු මෙම චෛත්‍යයේ උස අඩි 108ක් ස්වාමීන් වහන්සේ 500 නමකගේ සෙත් පිරිත් සජ්ජායනා මැදේ නෙළුම් ලක්ෂයක් පූජා කරමින් පැවැත්වෙන මෙම පුණ්‍ය කටයුත්ත සඳහා දෙරණ මාධ්‍යාලයේ සභාපති දිලිත් ජයවීර මහතා ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි. විහාරාධිපති ස්වාමීන් වහන්සේ අපිත් එක්ක සම්බන්ධන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරු මේ කාර්යය කොහොමද වෙන්නේ? අද මැදින් පෝදා සවස 3ට හන්තාන සඳගිරි මහසෑයේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මංගල්‍ය ආරම්භ වෙනවා. 500ක් භික්ෂුන් වහන්සේලාගේ වැඩම වීමත් ඒ වගේම නෙළුම් මල් ලක්ෂයකින් හන්තාන සඳගිරි මහසෑයේ පුදමින් සවස 3ට ආරම්භ වෙන නිදන් වස්තු පින්කම මේ මාසේ 20 වෙනිදා ඉරිදා සවස 3 දක්වා පැවැත්වෙනවා. ඉතින් දිවයින පුරා ජීවත් වන සදහවත් සියලු දෙනාට ආරාධනා කරනවා ඔබ නිදන් වස්තු රැගෙන හන්තාන සඳගිරි මහසෑයට පැමිණෙන ලෙස. FM දෙරණ 13 වැනි සංවත්සරය නිමිති කරගනිමින් FM දෙරණ 100 වැනි අසපුව පොහොදා සජීවී වැඩසටහන අද දිනේ පුරා පැවැත්වෙන්නේ ඓතිහාසික මාතලේ අලු විහාර රජ මහ විහාරස්ථානයේදී. අද උදැසන සීල සමාදානය අසපුව ධර්මදේශනා ධර්ම සාකච්ඡා හා ජයශ්‍රී මහා ආශිර්වාද පහන් පූජාවද මෙහිදී පැවැත්වෙනවා. සනෙහි වැඳ වැටිමි හිමි ඔබ ඉදිරි පිට මෙතර මැදින් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් කුල දරුවන් සසුනට පූජා කිරීමේ පින්කමක් අතුරුගිරිය මැදගොඩලන්ද පුරාණ රජ මහ විහාරයේදී පැවැත්වුණා.
රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් යලි කොඩේම සඳහා දැඩි තීන්දුව తీරන ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ රාත්‍රියේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි. අද මා ඔබ අමතන්නේ අභියෝගාත්මක අවස්ථාවකයි. ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම ගැන මට හොඳින් වැටහෙනවා. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතුන් නිසා එම තත්ත්වය තව දුරටත් පවතින බව මා දන්නවා. මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා බාර ගන්නවා. මහ ජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳු සොයන්නට මා අද දැඩි තීන්දුව తీරන ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. එයට උපකාරී වීමට ජාතික ආර්ථික කවුන්සලයකුත් ඒ වගේම එයට සහාය වීමට උපදේශක සභාවකුත් මාපත් කළා. මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවේ. එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටියදී මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහන ලබා දෙන්නයි. අද තිබෙන ගැටලු වලට මුල අපේ විදේශ විනිමය අර්බුදයයි. රුපියල නම්‍යශීලී ලෙස හැසිරීමට ඉඩ සැලසීමට පෙර තිබුණු තත්ත්වයට අනුව මේ අවුරුද්දේ අපේක්ෂිත අපනයන ආදායම ඩොලර් බිලියන 12ක්. පසුගිය මාස දෙකේ දත්ත අනුව මේ අවුරුද්දට ඩොලර් බිලියන 22ක ආනයන වියදමක් දරන්න වෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 10ක හිඟ වෙළඳ පරතරයක් ඇති වෙනවා. පසුගිය කාලය තුල තිබෙන දත්ත අනුව මේ අවුරුද්දට සංචාරක ව්‍යාපාරයෙන් ඒ වගේම තොරතුරු තාක්ෂණය වැනි සේවා අපනයන වලින් ඩොලර් බිලියන 3ක් පමණ ලැබිය හැකි අතර විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලින් අපට ඩොලර් බිලියන 2ක් ලැබෙනවා. ඒ අනුව හිඟ වෙළඳ පරතරය ඩොලර් බිලියන 5ක් වෙනවා. මේ අතර මේ වර්ෂය තුල ඩොලර් බිලියන 6.9ක් ණය වාරික සහ ස්වෛරී බැඳුම් වෙනුවෙන් ගෙවන්නට වෙනවා. එවිට ඩොලර් බිලියන 11.9ක හිඟයක් ඇති වෙනවා. අනෙකුත් ලැබෙන ණය ආධාර සහ ආයෝජන ලෙස ඩොලර් බිලියන 2.5ක් අපේක්ෂා කරනවා. මේ ආකාරයට විදේශ මුදල් ප්‍රවාහයේ ඩොලර් බිලියන 9.4ක සම්පූර්ණ හිඟයක් තියෙනවා. එහෙත් රුපියල නම්‍යශීලී කලාට පසුව අපනයන ආදායම ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි වේ යයි අපේක්ෂා කරනවා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 20 දක්වා අඩු කරගන්නත් පුළුවන් වේවි. එසේ වුවහොත් වෙළඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 7 දක්වා අඩු කරගන්න පුළුවන්. අපි ඉලක්ක කරගත යුත්තේ එයයි. ඒ වගේම සේවා අපනයනයන්ගෙන් ඩොලර් බිලියන 4කුත් විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 5කුත් අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වෙනවා. මේ හිඟය පියවා ගැනීමත් අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත් වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්. ඒ සාකච්ඡාව තුලින් අප බලාපොරොත්තු වන්නේ වසරකට අප ගෙවිය යුතු ණය වාරික ස්වෛරීත්ව බැඳුම් කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මා කල සාකච්ඡාවට පසුව වාසි හා අවාසි අධ්‍යයනය කොට තවදුරටත් ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා. ආනයන වියදම පාලනයේදී අපට මතුවන බරපතලම ගැටලුව වන්නේ ලෝක වෙළඳපොළ තුල වේගයෙන් වැඩි වෙන ඛනිජ තෙල් මිලයි. අපේ රට තුල තෙල් මිල වැඩි කිරීම නොවැළැක්විය හැකි හේතුවක් උනේ මේ නිසායි. ඒ නිසා තෙල් භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කිරීමෙන් ජනතාවටත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් සහාය දිය හැකියි. මේ දුෂ්කර අවස්ථාවේ ඔබ ඒ වගකීම තේරුම්ගෙන කටයුතු කරනු ඇතයි මම බලාපොරොත්තු වෙනවා. අපි ඉතිහාසයේ ඕනෑ තරම් අවස්ථාවල වැටිලා නැගිටපු ජාතියක්. විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අධෛර්යමත් නොවි මේ අර්බුදකාරී තත්ත්වෙන් ගොඩ එමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
මහබැංකු අධිපති අජිත් නිවත් කබ්‍රාල් මහතාට සිය දුරෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. නිවේදන නිකුත් කරමින් එම මාධ්‍යංශය සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග එවැනි සාකච්ඡාවක් සිදු කර නොමැති බවයි. महाबैंक अधिपति अजित निवाड कब्राल महताट सिदूरे निलासन जनाधिपति गोटाबे राजपक्ष महता इल्ली मकरेति बवट पलवन पुवत वार्ता संपूर्ण असत्य बव निवेदन निकुत कर्मिन जनाधिपति माध्यांशय पवसेनवा महाबैंक अधिपति वर्या इबत क्रीमक संबंधिन जात्यंतर मूल्य अरमुदले नियोजितिन समग सागच्छा पवत्ता नमिति बवत एम हमुव सदहा महाबैंक अधिपति वर्याद सहभागी वू बव जनाधिपति माध्यांशय सदहन कला एम हमुवेदी मूल्य प्रतिपत्ति संबंधिन पमनक साकच्छा कल बवई एम निवेदने वेडदुरड सदहन वन्ने මෙවැනි අසත්‍ය පුවත් මගින් අධෛර්යයට පත් නොවී රටේ අභිවෘද්ධිය හා සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මහබැංකු අධිපතිවරයාට පෞද්ගලිකව ප්‍රකාශ කර ඇති බවද ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර වර්තමානයේ මෙරට පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහන් ප්‍රනන්දු මහතා අද දිනන බිග් ෆෝකස් වැඩසටහන සමග එක් වෙමින් අදහස් පළ කළා. අපි හැමතිස්සෙම ජාතියක් වශයෙන් ණය මත බලාපොරොත්තු තියාගත්තු ජාතියක්. අපි මේ ණය උගුලෙන් මිදෙන්න කිසිම කෙටි කාලීන මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන ක්‍රියාදාමයකට අපි අවතීර්ණ වෙලා තිබුණේ නැහැ. මට තාමත් පේන්නේ නැහැ එහෙම එකක් වෙනවා. බොහෝ දෙනෙක් මේ වසංගතයේ ආපු අවස්ථාවේ සිට වර්තමාන ආණ්ඩුවට කරපු යෝජනාවක් තමයි. මේ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා සාකච්ඡා කළ යුතුයි. මේක ප්‍රමාද වුණොත් මීට වඩා මේ අර්බුදය තීව්‍ර විය හැකියි කියලා. මම හිතන්නේ ඒ වෙලාවේ ආණ්ඩුව බැලුවේ මේ ණය උගුල කොහොමද නවත්තලා එතනින් ඉදිරියට දේශීය ආර්ථිකය වර්ධනය කරන්නේ. නමුත් එක්තර අවධියකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා සාකච්ඡා කරලා අපේ මිත්‍ර රටවල් එක්ක සාකච්ඡා කරලා දිගු කාලීනව ගෙවන ක්‍රමයකට කෙටි කාල ණය එතන මං හිතන්නේ ප්‍රමාදයක් වුණා. ඒ ප්‍රමාදයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ ප්‍රශ්නය උඩුදුවලා තියෙන්නේ, උග්‍ර වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ විදේශ විනිමය අනුපාතය 202ක 203ක මට්ටමේ කෘතිමව අල්ලාගෙන සිටීම හරහා අපේ රටට ගලාගෙන එන්නට තිබුණු විදේශ විනිමය විශාල සංඛ්‍යාවක් අපිට මගහැරුණා කියන චෝදනාව කරනවා. ඔබේ මතය මොකක්ද? මම හිතන්නේ මම මේකට එකඟ වෙනවා ඒ චෝදනාවට. දැන් අපි මේ රුපියල පාවෙන්න නොදී ඉතා විශාල කාලයක් අල්ලාගෙන සිටීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේක පාවෙච්ච හැටියේ. එක පාට 270 සමහර විට ඊයේ 290කට ආසන්න වෙලා තිබුණා. අපි දැන් ඉන්නේ බොහොම අවදානම් අඩවියක. මේ අවධිය ස්ථාවරච්ච කර තමයි මේ මුදල් ආපහු රටට ගලාගෙන ඉන්නේ. අර අපේ කියපු ණය බිලියන 6.7 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ඒ වගේම ඉන්දියාව චීනය වගේ රටවල් වලින් අපිට යම්කිසි සහනයක් ලැබුණොත් එතකොට මම හිතන්නේ අපන යන කරුණොත් දන්නවා දැන් මෙතන ස්ථාවරභාවයක් ලැබිලා තියෙනවා කියලා. මම හිතන්නේ ඒක තමයි දැනට කෙරෙන්න තියෙන අත්‍යවශ්‍යම දේ. කොළඹ පිහිටි සෑම ඉන්ධන හලකටම අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් බවුසරේ බැගින් යවා ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. කෙසේ වෙතත් පෙර දිනයන්ට වඩා දිගු ඉන්ධන පෝලිම් අද දිනේ දෙවන පුරා ඉන්ධන පෙරහුම් මල් අසල දක්නට ලැබුණා. ඉන්ධන තියෙනවා කියලා කිව්වට දිගින් දිගටම පෝලිම් තියෙනවානේ. පෝලිම් තියෙනවා කියන්නේ බෙදාහැරීමේ දුර්වලකමක් තිබුණා පෙරේදා ඉඳලා. අද උදේ ඔක්කොම බවුසර් පටන් අරන් තියෙනවා. දවල් වෙනකොට කොළඹ තියෙන හැම ෂෙඩ් එකකටම ඩීසල් ලෝඩ් එකකුයි පෙට්‍රල් ලෝඩ් එකකුයි යවන්න කියලා දැන්පත් 4-5කට අවිල්ල ඇති. ඩීසල් නැමක් තියෙනව නේද බාගන්න බෙර සල්ලි නැතුව ඒකේ. ඔව් ඔව්. සල්ලි නැතුව නේද ඒක හෙට බානවා. එතකොට හෙට බාන්න දැන් අදත් ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලා තියෙනව නේද ඒකට? නෑ ඒකට ප්‍රමාද ගාස්තු නෑ ඒක බෑ. දැන් වෙලා තියෙන්නේ නැව අල්ලන්න බැරි අපේ පෙට්‍රල් එකකුයි ඩීසල් එකකුයි බානවා දැන් කොළොන්නාව. ඒකට ගෙවන්න තියෙන ගාණ කීයද එමත්තුමා? ඩොලර් මිලියන 52ක් දෙවල් ගෙවන්නේ. ඔබතුමා දැන් මේ ඉන්ධන ඇති පදමට තියෙනවා කිව්වත් සෑහෙන්න පෝලිං තියෙනවනේ මේක. ඉවරයක් වෙන්නේ නැහැ නේ. පෝලිං තියෙනවා කියන්නේ බෙදාහැරීමේ දුර්වලකමක් තියෙනවා. පහුගිය දවස්වල බවුසර් වෙන්නේ නැති. ඊනන් තමයි බවුසර් වැඩ කරන්න පටන් ගත්තා. බවුසර් වැඩ කරන්න පටන් ගත්තා වගේම කලින් ඉන්ධන නැව වෙනත් නැවක් කොළොන්නාවට බාපු ඉන්න ඒක වාල්ඩ් පුළුවන්නේ උතුරු රාජවල. උතුරු රාජවලට බෑවම පයිප්ලයින් එකෙන් ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. ලොරි වලින්මයි කරන්න ඕන. දැන් මේ නැව බාන්නේ මේ කොළොන්නාව. අද දවල් වෙනකොට කොළඹ තීර හැම ෂෙඩ් එකකම ලෝඩ් එක දෙකේ. හැබැයි ඒ වුණාට මේ සමහරක් ෂෙඩ් දැන් වෙන්දට වඩා වහලානේ. ඈ
ඒ තමයි තෙල් නාපු සෙට් අහලා ඇති. හැම තැනම ගිහිල්ලා බලන්න කාර් වලට වැඩිය බැරල්ලි තියෙනවා. ඔව් දැන් එමුතුමා මේ ඩීසල් පෝලිං වලට අමතක පෙට්‍රල් පෝලිනුත් තියෙනවා. අනේ පෙට්‍රල් පෝලිනේ පෙට්‍රල් අඩුවක් වුණානේ පහුගිය දැන් අද පෙට්‍රල් බෙදෙනවා. මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000ක් සහිත ලෞකාව තවදුරටත් ගොඩබෑමට නොහැකිව මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබෙනවා. ඒ ඊට ගෙවීමට බලශක්ති අමාත්‍යාංශයට මුදල් නොමැතිකම හේතුවෙන් බලශක්ති අමාත්‍යවරයා මෙම නෞකාවට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිඳුනවන බව පැවසුවද අදද ඇතුළුව ගත වූ දින පහට ප්‍රමාද ගාස්තු වශයෙන් $95,000ක් පමණ ගෙවීමට සිඳුවන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම මේ වන විට මුතුරාජවලට පෙට්‍රල් සහ කොළඹ වරායේ ඩොල්ෆින් ජැටියට ගුවන් යානා ඉන්ධන ගොඩබාමින් සිටිනවා. මෙවන් පසුබිමක අද දිවයිනේ ප්‍රදේශ රැසක වෙනදාට වඩා දිගු ඉන්ධන පොලිම් පැවතියා. පෙට්‍රෝල් හෝ ඩීසල් හෝ ලාඹතෙල් හෝ ඒ බඩු නැත්තම් නෑ කියලා කියන ඔගොල්ලෝ රජයේ හැටියට අපිට පිළිතුරක් දෙන්න ඕනේ. බලන්න මිනිස්සු කොච්චර රස්තේ අද වෙනවද. මම නෑ කිව්ව නේද ලොකු ගේ කියන මාත්‍යා. මම හිතන්නේ කියලා ඇත්තේ සද ලංකාවෙ නැති. මේ ලංකාවේ ඉන්නේ ඉතින් රටක් අය. පෙට්‍රෝල් උත් නෑ බෞසුත් නෑ මිනිස්සු පොලිමේ වේලෙනවා. හා මිනිසුන්ට සල්ලි වැඩියෙන් දීලා හරි ගන්න පෙට්‍රෝල් නැති ප්‍රශ්නයක් දැන් තියෙන්නේ. පන්සල්ට යන්නත් නෑ පොයේ දවසේ රෙඩ් එකේ පොලිවට වෙලා ඉන්න තියෙන්නේ. රටට හොඳක් වෙයි කියලා දුන්නා අන්තිර වෙච්ච දේ තමයි මේ. අපිට කියන්න තියෙන්නේ තෙල් මිල අඩු කරනවා ගෑස් මිල අඩු කරනවා අපි ඉල්ලන්නේ ගෙදරන්න කියලා තමයි. කැස්බෑව බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පෙරහුමල අසල යරාත්‍රියෙත් ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව දිගු පොලිම්බල රැඳී සිටියා. එෙහිදී ඉන්ධන ලබා ගැනීමට සිටි පුද්ගලයන් සහ පෙරහුමලේ හිමිකරු අතර බහින් බස් වීමක් ඇති වූ අතර පසුව එය ගුටිපැට හුවමාරුවක් දක්වා වර්ධනය වුණා. කෙසේ වෙතත් ගුටිපැට හුවමාරුවෙන් අනතුරුව පිරුම්හලේ හිමිකරුවන් එම ස්ථානෙන් පිටව ගිය අතර ඒ අනතුරුව පිරුම්හලෙන් ඉන්ධන නිකුත් කෙරුණේ නැහැ. ණය ලබා ගැනීම වෙනුවෙන් මෙරට ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන ඉන්දියාවට පැවරීමේ උත්සාහයක වත්මන් ආණ්ඩුව නිරත වන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ පිළිබඳව ඇතුළු දේශපාලන නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන් ඩොලර් බිලියනක් හිඟා කෑම වෙනුවෙන් විශාල ආර්ථික සම්පත් ඉන්දියාව වෙත පවරා දීම අනතුරුව තමයි බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් තිබෙන්නේ. ඉන්දියාවෙන් අපේක්ෂා කරන ඩොලර් බිලියනයක ක්‍රෙඩිට් ලයින් එකක්, ඉතින් ඖෂධ සහ ආහාර ගේන්න. ඉතින් ඒක මාස දෙකකට තුනකට විතර ප්‍රමාණවත් වෙවි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ නිසා මේ හතර වටෙන් හිඟා කාමින් එදිනෙදා තල්ලු කරගෙන යන ආර්ථිකයක් තමයි මේ පාලකයන් අද අප රටට උරුම කරලා තිබෙන්නේ. අද කර්මාන්ත ශාලා මේ විදුලි අර්බුදයත් එක්ක වැසීගෙන යනවා. හෝටල් වැසීගෙන යනවා. සංචාරක ව්‍යාපාර ඉහළට යනවායි කියලා කල්පනා කළාට අද සංචාරකින්ට හෝටල් වල කෑම සපයන්න ගෑස් නැහැ. ඉටිපන්දම් වලින් හෝටල් දුවන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම පෙට්‍රල් ඩීසල් නැතුව සංචාරකෝ රටවටා සංචාරණය කරන්න හැටියක් කියාවක් නැහැ. මුළු රටම අද බංකොලොත්. අද ඔය කතා කරන ආර්ථික ස්ථාන තමයි එදා යහපාලන කාලෙත් මේ රටේ ආර්ථිකයට නායකත්ව ලබා දුන්නේ. අද ඔය කියන කණ්ඩායම මේ රට පාලනය කරා නම් අපිට මුන්නාසට හිතා ගන්නවත් බැරි වෙනවද වෙන්නේ මොකද්ද කිය? මහවැංකුවට තියෙන විදේශ වත්කම් එන්න අඩු වෙනවා. ඉතිහාසයේ කවදාවත් නැති විදියට මහා බැංකුව දැන් ඇත්තටම කතා කරනවා නම් බංගලොත් තාක්ෂණිකව. මොකද ඔවුන්ගේ වගකීම් වලට වඩා අඩුයි
ඔවුන්ගේ වත්කම් ඩොලර් බිලියන 3.5කින්. ඕකෙන් අද වෙලා තියෙන දේ තමයි අර බලාගෙන ඉන්නකොට බඩු මිල වැඩි වෙනවා. බලාගෙන ඉන්නකොට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු වෙලා යනවා. මේකින් මේ ආර්ථික ඔස්තාර්ලට පුළුවන්කම තියෙන්න ඕනේ වර්තමානයේ පවතින මේ විදේශීය විනිමය අර්බුදයට පිළියම් මොනවද කියන එක ජනතාවට කියන්න. ජනතාවට අවශ්‍ය නැහැ මේ වෙලාවේ ආණ්ඩු මාරු කරන්න. ජනාධිපතිවරණ තියන ජනතාව ඉල්ලන්නේ නැහැ. ජනතාව අසීරුතාවයට පත් වෙලා ඉන්නකොට ඒ තුලින් තමන්ගේ බලය ලබා ගැනීමේ අරමුණක තමයි අද විපක්ෂය සිටින්නේ. ශ්‍රී ලංකාවට ආසන්නවති රටවල් ගත්තම විදේශ සංචිතවල තත්වය ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය විශ්වවිද්‍යාලයෙන් පස්සේ 179 180ක් දැම්ම 100%කම අඩු වෙලා තියෙනවා. හැබැයි බංග්ලාදේශය ගත්තම ඒකට සාපේක්ෂව 141කින් එයාලගේ විදේශ සංචිතය පෞගිය අවුරුදු දෙකේ වැඩි වෙලා තියෙනවා. ඉන්දියාව 139න් වැඩි වෙලා තියෙනවා. එතකොට මේකෙන් පැහැදිලිව ඔප්පු වෙනවා මේ ආණ්ඩුවමයි මේ ප්‍රශ්නය නිර්මාණය කරේ කියලා. මේ රට සම්පූර්ණයෙන් හතර ගාතේ අද දමන්න මූලික වුණේ ඔය නඩය. ජනාධිපති කාර්යාලයේ ඉදිරි පිටට ඇවිල්ලා උද්ඝෝෂණය කරලා තමන්ගේ හිතේ අමාරුවේ අරගත්ත කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් එතුමගේ ඩයිනමෝව හොඳ වුණ පළියට මේ රටේ ජනතාවට විදුලි බලය දෙන්න පුළුවන් කියලා නම් මම හිතන්නේ නැහැ. නෙල්ලි මතකෙන් ගිලිහුණු බ්ලැක් ෂයින් එකස් කලඹක රහස සන්සිල්ක් බ්ලැක් ෂයින් සමගින්. නායකයෙකු ලෙස තමන්ට හැකි උපරිමය කණ්ඩායම් වෙනුවෙන් ඉටු කළ බවත් එය ප්‍රමාණවත් නොවන්නේ නම් නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ අයිතිය ක්‍රිකට් තේරීම් කමිටුව සතු බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඉන්දිය සංචාරයේ නිමා කරමින් දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා. ඉන්දියාව සමග පැවති තරඟ දෙකකින් සම්බන්ධිත ටෙස් තරගාවලිය තරඟ දෙකට බිඳුවක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. ඉන්දිය සංචාරයේදී 2020 තරගාවලියද ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ තරඟ තුනට බිඳුවක් ලෙසයි. තරඟයක් හෝ ජයග්‍රහණ කරන බලාපොරොත්තුෙන් තමයි ගියේ. නමුත් මම හිතන්නේ අපිට මේ දේ කරගන්න හම්බුනේ නැහැ. කියන්නේ බැටින් පැත්තෙන් බැලුවත් අපි බෝලින් පැත්තෙන් බැලුවා සෑහෙන දුර්වලතා තිබ්බා. ඉන්දියාව කියන්නේ ප්‍රබල කණ්ඩායමක්. ප්‍රබල ක්‍රීඩක විදිහත් අපි තරඟයක් ජයග්‍රහණ කළා නෑ. අපි පැත්තට වාසියක් තිබෙත් නෑ. අපි ගොඩක් වෙලාට වාසිය වාසියක් අපි පරාජයට තුනයි. ඉතින් ඒකෙන් සෑහෙන ආවාසියක් අපිට තිබ්බා. නමුත් මම හිතන්නේ කණ්ඩායමක් ඇතුළේ වෙලාව දක්ෂතා අතර සෑහෙන මට්ටමට එන්න බැරි වුණා. ඔබගේ නායකත්වයත් වෙනස් වෙයිද? ඒක මගේ අතේ නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ ක්‍රිකට් සිලෙක්ෂන් කමිටිය අතේ. ඉතින් ඒගොල්ලන්ට ඕනනම් මාරු කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මට කරන්න පුළුවන් උපරිම මම කරා. ඉතින් ඒක ක්‍රිකට් සිලෙක්ෂන් එකට මදි නම් ඉතින් මම හිතනවා තව කාටරි දෙන්න ඕනේ කියලා හිතනවා නම් ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළ පැමිණීමේ පරයන්තයේදී එම ස්ථානෙට පැමිණි පුද්ගලයෙකු විසින් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සහ එම පුද්ගලයා අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. මාද මෙතනින් එද්දි මෙතන පුළු ප්‍රශ්නයක් ඇති වුණා. ඒක පුද්ගලයේ ප්‍රශ්නයක් ආවා. මම ඒ පුද්ගලයා මම මොන්ටර මම ඒ ප්‍රශ්න උත්තර දුන්නා. තාංගේ පරදිනකොට එක විදිය දිනනකොට එක විදිය. ඒක පුද්ගලයක එක විදියයි. අප්‍රසාදයේ පල කරනවා ප්‍රසාදයේ පල කරනවා. මේ හැමදේම අපි ක්‍රීඩක විදියට අපිට විදදරා ගන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ ඒ පුද්ගලයාට මම ඒ දේ තේරුම් කරා. එච්චරින් එහාට මම හිතන්නේ කිසිම තරහක් මේකක් නැහැ. ඒත් සමගින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්නවා. ඔබට සුබ දවසක්.